අනතුරකදී වන්දිලබාදීමේ ක්‍රමේ යම් කිසි වෙනසක් සිදු වෙලා තියෙනවද? වන්දිලබාදීමේ සමස්ත සම්පූර්ණ ක්‍රමේ වෙනසක් නෙමෙයි. තුන්වෙනි පාර්ශවයේ රක්ෂණ ආවරණ ලබාගත් යම් වාහනයකට බාහිර පාර්ශවය විශේෂයෙන් තුන්වෙනි පාර්ශවය අනතුරක් සිද්ධ වෙලා ජීවිතය අහිමි වුණොත් ඒ වගේම ආබාධිතත්වයට පත් වුණොත් වහල වුණොත් ඒ සම්බන්ධව වන්දි ලබා ගැනීමට තැන්ත තිබෙන තත්ත්වය තමයි අධිකරණමය ක්‍රියාමාර්ගවලට යෑමට සිද්ධ වෙනවා. එතකොට යම් කෙනෙක්ගේ ජීවිතය අහිමි වුණා පස්සේ යගේ බාරකාරින් තමයි කටයුතු සිදු කරන්න අද වෙලා තිබෙන්නේ. ඒ වගේම ආබාධිත සත්ත්වයට පත් වුණොත් ඒ අයට ඒ වන්දිපුත ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගවලට යන්න සිද්ධ වුණාම විශාල අපහසුතාවයන් දැසකට ජනතාව මුහුණ දෙනවා. ඒ අනුව තමයි විශේෂම රක්ෂණ නියාමන කොමිෂන් සභාවත් අදාළ රක්ෂණ ආයතන සමග අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා මේ වන විට ඒ අධිකරණ ක්‍රියාවලියට ගිහිල්ලා වන්දි ලබා ගැනීමේ තිබෙන අයිතියට කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි යම් අයිතුම් පත්වයක් ඉදිරිපත් කරන පස්සේ ඒ අගතියට ලක් වෙන කෙනෙකුට ග්‍රාම සේවකගේ සහතිකේ වගේම රෝහල් ගත වීමේ සහතිකයන් හරි ඉදිරිපත් කළයන් පස්සේ ඒ රක්ෂණ ආවරණය ලබාගත් ආයතනයේ ඕනෑම ශාඛාවකට කියලා බාර දුන්නාම උපරිමයේ ලක්ෂ පහක වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරති. එතකොට අධිකරණ ක්‍රියාමාර්ගවලට නොකොස් තමයි උපරිම ලක්ෂ පහකට අදාළ මුදල් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ අනුව අධිකරණ ක්‍රියාමාර්ග සඳහා තවත් නීතිත්ම ජාස්තු ඒ වගේම කාලයේ ධනය සමේ රැකරන සිද්ධ වෙන තත්ත්වය අවම කරන්ද අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට අරගෙන තිබෙනවා. මේ කටයුත්ත සිදු කර ගැනීමේදී යම් කිසි අනතුරක් සිදු වුණොත් උදාහරණයක් වශයෙන් ගත්තොත් කොහොමද මේ කටයුත්ත සිදු කරගත යුත්තේ ඒ අනතුරට ලක් වෙච්ච පුද්ගලයා? මේ වන විටත් අපි ඩිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ග්‍රාම නිලධාරි දැනුවත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම තමා විශේෂයෙන්ම තැන්පැදුර මෙතිගොන් දැනුවත් කරලා තිබෙනවා අයිදුම් පත්‍රයක් වෙබ් අඩවියෙන් මාර්ග ආරක්ෂක පිළිබඳ ජාතික සභාවේ ලබා ගන්න පුළුවන්. ඒ අනුව මේ අයිදුම් පත්‍ර ලබා ගැනීමේ ක්‍රමයේ පිළිබඳව අපි දැනුවත් කළාට පස්සේ ඒ අයිදුම් පත්‍රය සම්පූර්ණ කරලා ග්‍රාම සේවකගේ සහතිකය සහ අදාළ වෛද්‍යවරුන්ගේ සහතිකත් සමග ඉදිරිපත් කරන්ද ඒ අනුව අදාළ වන්දි මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට නීත්‍යානුකූල කටයුතු සකස් කරලා තිබෙනවා. අදාළ පොලිස් බලපදේශය තුල සහතිකයක් අවශ්‍ය වෙන්නේ නැද්ද? නැත්නම් පැමිණිලි කිරීමක් අවශ්‍ය වෙනවා. දැන් අපි පොලිසිත් මේ සම්බන්ධව දැනුවත් කරනවා. ඒතකොට පොලිසියනේ අයිදුම් ඇක්සිඩන්ට් එකක් වුණාම අනිවාර්යයෙන් ඒතකොට ඒ අය දැනුවත් කරන අදාළ විඳිති. යම් කිසි කාල සීමාවක් තියෙනවද? කොහොමද වෙනස් වීම සිදු වෙන්නේ? එතකොට සිද්ධිය වෙලා අවුරුද්දක් ඇතුළත මේක ගන්න ඕනේ. නැත්නම් අවුරුද්දක් පහ වෙලා ඉල්ලන්න පුළුවන් කමක් නැහැ. අධිකරණ ක්‍රියාමාර්ගයකට ගියොත් මේ කටයුත්තේදී කොහොමද සිදු වෙන්නේ? මේක අරගෙන අධිකරණ ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා වැඩි වන්දියක් ලබා ගන්න පුළුවන්.